එතකොට අපිට පේනවා මේ අපි ලෝකය කියලා යමක් ඇසුරු කරනවා නම් එයාට අපිට ජාති අන්ධ කෙනෙකුට අපිට ගිහිල්ලා නිල් පාට කියන්නේ මේ වගේ ලස්සන පාටක් රතු පාට කියන්නේ මේ වගේ පාටක් සුදු පාට කියන්නේ මෙහෙම එකක් කියලා දෙන්න බෑ කන් ඇහෙන්නේ නැති කෙනෙක් ළඟට ගිහිල්ලා අපිට සද්දේ වෙන කියලා දෙන්න පුළුවන් කමක් නැහැ කතාවටත් කියන්නේ වීරිය අරින්න වීණා ගහනවා වගේ ඒක වැඩක් නැහැ දැන් සද්දයක් ශබ්ද රූපේ කන් ඇහෙන්නේ නැති කෙනෙක් ළඟට ගිහිල්ලා ශබ්ද කොච්චර කතා කළත් ඒක තේරුමක් එතකොට ඇයි තේරුමක් නැත්තේ? එයාට ඒක ගෝචර වෙන්නේ නැති නිසා. එතකොට දැන් අපිට අද ලෝකයේ තියෙන්නේ අපි කන ඇසුරු කරන නිසා. අපිට අද ලෝකයේ තියෙන්නේ අපි ඇස ඇසුරු කරන නිසා. එතකොට ඇහැ ඉක්මවා ගිහිල්ලා නැහැ අපි. කන ඉක්මවා ගිහිල්ලා නැහැ අපි. අපි ඉන්නේ මේ ආයතන ටික ඇතුලේ. ආයතන ටික ඇතුලේ. අපි මුළු ලෝකයක් තියෙනවා කියලා කිව්වට ඇත්තටම ලෝකේ හැදෙන්න පටන් ගත්තේ ඔබට ඇහැට රූප පේන්න පටන් ගත්ත තැන ඉඳලා. ඔබට කනට ශබ්ද ඇහෙන්න පටන් ගත්ත තැන ඉඳලා ඇහැට රූප පේන්න පටන් ගත්ත තැන ඉඳලා තමයි ඔබට දකින්න පුළුවන් ලෝකේ පටන් ගැනීම සිද්ධ වෙන්නේ. කනට ශබ්ද ඇහෙන්න පටන් ගත්ත තැන ඉඳලා තමයි ඔබට ශබ්ද ලෝකේ ඇත්ත වෙන්න පටන් ගත්තේ. එතකොට ඔබ හිතනවා අහපු ශබ්ද එළියේ තියෙනවා, දැකපු රූප එළියේ තියෙනවා. මේ විදිහට අපි දැකපු නිමිති පිළිබ රූප පිළිබඳව අපි හිතනවා බාහිර ලෝකේ පවතින දේවල් හැටියට. රූපේ තුල අපිට විඥානයේ නැවත නැවත පිහිටා සිටිනකොට අපි හිතනවා මේ දේවල් එළියේ බාහිරය තුළ පවතින දේවල් හැටියට ඒ විදිහට කල්පනා කරගෙන අපි නැවත නැවත ඒ රූපේ අසුර කරනවා නැවත නැවත ඒ රූපේ පැත්තට නැඹුරු වෙලා ජීවත් වෙනවා ඒක තමයි අපි වැඩිපුරම ඇති කරගන්න දේ කෙලෙසේ ප්‍රතිඵලයේ බවට පත්වන්නේ ඒ කියන්නේ අපි හිතින් නැවත නැවත ඒ ධර්මය නිරුද්ධ වුණත් ඒ ධර්මය නැති වෙලා ගියා ඒ ධර්මයේ නැවත නැවත අපි අසුර කරනකම් එතකොට අපි කොහොමද මේකෙන් මිදෙන්නේ දැන් අපිට මේ ආයතනයන්ගේ එන මේ පීඩාව තියනවා නම් පීඩාව කියන්නේ මේ ගලාගෙන එන සෝතස තියනවා නම් මේක නතර කරන්න පුළුවන් කමක් නැත්තේ. ඒ නිසායි මේ ආයතනයන්ට සිහිය කියන දේ දොරටුවට සිහිය කියන දේ දාලා මේක වහන්න කියලා කියන්නේ. සති තේසන් නිවාරණම් කිව්ව එකයි. ඒකට සිහිය දාන්න වෙන්නේ මොකකටද? ආයතන හයට. ඒ නිසා අපිට මේක පිරිසිඳ දකින්න යනකොට ලෝකයක් ගැන හිත හිත ඉන්න අවශ්‍ය නැහැ අපිට දකින්න අවශ්‍ය වෙන්නේ මේ ආයතන ධර්මතා ටිකක් පිළිබඳව ආයතන 6යි ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ආයතන ටිකේ යථාර්ථය තමයි අපි ප්‍රතිවේද කළ යුතු වෙන්නේ එතකොට අපිට පේනවා ඇහැට රූපයක් පේනවා නම් පේන රූපේ ස්වභාවය තමයි වර්ණ සටහනක් විදිහට ඇහැට ආපු කම තේරෙන විදිහට අපි කිව්වා බාහිර රූපයකට පතිත වෙලා එන පරාවර්තිත ආලෝකයක් ඇහැට එනකම තමයි රූපේ ස්වභාවය. අපිට ඒ පරාවර්තිත ආලෝකය ගෙනල්ලා දෙන්නේ නැහැ මේක අවුරුදු 1000ක් විතර තියෙන රූපයක් කියලා අපිට ගෙනල්ලා දෙන්නේ නැහැ නේ. ඒ වර්ණ රූපේ ඒ මොහොතේ පරාවර්තිත ආලෝකයක්. ඊළඟ මොහොතේ නැවත ඇස් දල්වා බලනකොට අපිට පේන්නේ මොකක්ද? අලුතෙන් ඇහැට පේන වර්ණ රූපයක්. එතකොට රූපේ ඇත්ත මොකක්ද? රූපයේ ඇත්ත තමයි මොහොතින් මොහොත ඇහැට වර්ණ රූපයක් විදිහට එනකම. එතකොට ඇහැට වර්ණ රූපයක් එනකොට ඒ වර්ණ රූපය ගෝචර කරගන්න පුළුවන් මට්ටමින් තියෙන ප්‍රසාදයට අනුව තමයි අපිට දැනගන්න පුළුවන්කම තියෙන්නේ. ওই ප්‍රසාදේ වර්ණ දැනගන්න පුළුවන්කම නැතුව කළු සුදු විතරක් දැනගන්න පුළුවන් විදිහට විතරනම් ඕක සැකසিলা තියෙන්නේ ඔබේ ලෝකේ කළු සුදු ලෝකයක් විතරයි. ඒ ප්‍රසාදේ සැකසিলা තියෙන්නේ කර්මානුරූපීව වර්ණ දැනගන්න පුළුවන් වෙන විදිහට නම් ඔබට වර්ණ දැනගන්න පුළුවන්කම තියෙනවා. එතකොට කර්මානුරූපීව ඔබේ ප්‍රසාදේ පහළ වෙන්නේ ප්‍රසාදේ පේන්නේ ඒ රූප වෙනස් විදිහට පේන විදිහට නම් ඔබට පේන්නේ ඒ විදිහට තමයි. ඒ නිසා එක්ක හැම කෙනාටම පේන්නේ එකම හැඩයට එකම විදිහට රූප කියන්න පුළුවන් කමක් නැහැ. කෙන කෙනාට කර්මානුරූපීව ප්‍රසාදේ හැදෙන විදිහට කෙන කෙනා දකින රූපේ වෙනස් වෙනවා. එකම රූපයක් පෙන්නලා අපි කළු පාටයි කියලා කිව්වට ලෝකේ ඉන්න ඔක්කොම මට පේන කළු පාට කියන එක දකිනවා කියලා මට කියන්න පුළුවන් කමක් නැත්තේ. මොකද ඒ ලෝකේ තමා විසින් ගොඩනගා ගන්න තමන්ට විතරක් ඇත්ත වෙන ලෝකයක්. ඒක බාහිර අනිත් අයට ඇත්ත වෙන ලෝකයක් නෙමෙයි. ඒක ගොඩනගා ගන්න තමන් කියන තැන. නැතිනම් අභ්‍යන්තරය තුළ ගොඩනගින ලෝකයක්. එතකොට මේ තමයි ආයතනයන්ගේ තියෙන යථාර්ථය. මොකද්ද? ඇහැට වර්ණ රූපයක් එනවා. හිත ඇස පිළිබඳව පහළ වෙලා මේ වර්ණ රූපේ දැනගන්නවා. එතකොට මේක තමයි රූප පේන කමේ ඇත්ත යථාර්ථය. මේ ටික හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා. නැති වුණාට පස්සේ මේ ධර්මය නැවත කවදාවත් උපදින්නේ නැහැ. මේ ධර්මය නැවත කවදාවත් උපදින්නේ නැහැ. හැබැයි හිතින් මේ දේවල් අරමුණු කරලා බාහිර පවතිනවා කියලා ඔන්න
ආශ්‍රවයක් විදිහට දෙයක් ඉතුරු කරගන්න. මොකද්ද මේ ඉතුරු කරේ? ස්රෝතසට කාරණාවක්, සැඩපහරට යන කාරණාවක් ඉතුරු කරගත්තා. දැන් ඔන්න සැඩපහරට එක ඇල්ලක් ඇවිල්ලා, දිය ඇල්ලක් ඇවිල්ලා වැටුණා. ඊට පස්සේ શબ્දයක් ඒ විදිහට එතුණා. තව දිය ඇල්ලක් ඇවිල්ලා වැටුණා. එතකොට දිය සීරා මෙහෙම ගොඩාක් එකතු වෙලා මහා සැඩපහරක් හැදෙනවා. ඒ තමයි ලෝකය පවතිනවා. ලෝකේ ලස්සන රූප තියෙනවා, මිහිරි ශබ්ද තියෙනවා, හොඳ ගඳ සුවඳ තියෙනවා, රස ස්පර්ශ තියෙනවා. අපිට ලෝකයේ පිළිබඳව මහ සැඩ පහරක් ඇතිලා තියෙනවා. දැන් ওই සැඩ පහර ඇතුලේ මොනවද තියෙන්නේ? තෘෂ්ණා සෝතස්. තණ්හාවෙන් ඇසුරු කරන්න දේවල් තියෙනවා. ඒ වගේම දිට්ටි සෝතස් තියෙනවා. දෘෂ්ටි විදිහට අපිට යන්න පුළුවන් දේවල් තියෙනවා. ඊට පස්සේ දුස්චරිතයන් යෙදෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේක ඇතුලේ කෙලෙස් ධර්මයන්ගේ පැවැත්ම තියෙනවා. මෙන්න මෙබඳු ආකාරයේ සෝතස් මේ සෑම තැනකම විද්‍යමානයි. එතකොට මේ සෑම තැනකම විද්‍යමාන වන මේ සෝතස් නිසා, මේ සැඩ පහරවල් නිසා පිනතුනේ අපිට මේකෙන් මිදෙන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. එතකොට දැන් මේක නතර කරන්න නම් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ එකම දෙයයි. මොකද්ද? සතිතේ සංනිවාරණ. ලෝක යන්තාක් ඔය සැඩ පහරවල් ගොඩක් තියෙනවා නම් ඔය සැඩ පහරවල් ඔක්කොම නතර කරන්න පුළුවන් එකම දෙයයි තියෙන්නේ. මොකද්ද? සතිතේ සංනිවාරණ. සිහියට තමයි පුළුවන්කම තියෙන්නේ. සිහියට පුළුවන්. එතකොට එහෙනම් අපි සිහිය දියුණු කළ යුතුයි. සිහිය දියුණු කළ යුතුයි. එතකොට සිහිය දියුණු කළ යුතු නම් කොහොමද සිහිය දියුණු කරන්නේ? ඒක තමයි වැදගත් වෙන්නේ. සිහිය දියුණු කරන්නට කලින් සෝතානං සංවරං භූමි. සෝතේ තමයි ඒකේ සංවරය. පඤ්ඤායේතේ පිතිහියරේ. පඤ්ඤායේතේ පිතිහියරේ. එතකොට යම් කිසි විදිහකින් යම් ප්‍රඥාවක් තියෙනවා නම් ඒ ප්‍රඥාවෙන් තමයි ඒ ධර්මය ඒ විදිහට පවත්වන්නට පුළුවන්කම තියෙන්නේ. කියන්නේ ඒ සෝතස වහලා දාන්නේ ප්‍රඥාවෙන්. සතිතේසං නිවාරණං සිහිය තමයි ඒ ධර්මයන්ගේ වැළැක්වීම සිද්ධ කරන්නේ. පඤ්ඤායේතේ පිතිහියරේ. ප්‍රඥාවෙන් තමයි මේ ධර්මය, ඒ කියන්නේ ඒ පිළිබඳව ක්‍රියාත්මක වීම සිද්ධ කරන්නට පුළුවන්කම තියෙන්නේ. පඤ්ඤායේතේ පිතිහියරේ. එතකොට මේ ප්‍රඥාව යම් තැනක තියෙනවා නම් මේ ප්‍රඥාව නැත්නම් යම් තැනක ඒ ප්‍රඥාවට නැතිනම් ප්‍රඥාවේ සහය නොලබන සිහියට කලහක්ක්ක් එතන නැහැ. ප්‍රඥාවේ සිහිය නොලබන දෙයකට කලහක්ක්ක් නැහැ. සමහර වෙලාවට අපි දකිනවා සිහිය අපි දියුණු කරනවා. හැබැයි එතන ප්‍රඥාවෙන් ලැබිය යුතු ආලෝකය ප්‍රඥාවෙන් ලැබිය යුතු දේ නොලබ. අපි කොච්චර සිහිය වැඩුවත් තේරුමක් නැහැ. ප්‍රඥාවෙන් ලැබිය යුතු ආලෝකය ලැබෙන්නේ නැත්නම් ප්‍රඥාවෙන් ලැබෙන දේ ලැබෙන්නේ නැත්නම් ඒ නිසා පඤ්ඤායිතේ පිතිහිරේ මේ කොටස් දෙකම බුදුරජාණන් වහන්සේ එකට දේශනා කරන්නේ සෝතානං සංවරං සතිතේසං නිවාරණං සෝතානං සංවරං භූමි පඤ්ඤායිතේ පිතිහිරේ. එතකොට සතිය තමයි ඒ දේවල් වල වැලක්ම. සතියට තමයි පුළුවන්කම තියෙන්නේ සෝතයන්ගේ සංවර භව ඇති කරන්නට. පඤ්ඤායිතේ පිතිහිරේ ප්‍රඥාවෙන් තමයි මේක සම්පූර්ණම මේ සෝතස්තික වලක්වා දාන්න පුළුවන්කම තියෙනවා. වසා දමන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපි මේ පිටීරේ කියන එක හොඳට තේරුම් ගන්නට ඕනේ. ප්‍රඥාවෙන් කොහොමද මේ සෝතස් ගලන්නේ නැති තත්ත්වයට පත් කරන්නේ? එතකොට ප්‍රඥාවෙන් කොහොමද මේ දේ සිද්ධ නොකරන්නේ? මොනවද මේ ප්‍රඥාව? එතකොට දැන් සිහිය තියෙනවා. සිහිය තිබුණට සිහියෙන් කල යුත්ත පිළිබඳව දක්වන්නේ. සොත් ඒ කියන්නේ සතිතේසන් නිවාරණම් කියලා කිව්වහම සිහිය තමයි වළක්වන්නේ. හැබැයි මොන සිහියද කියන එක කියන්නේ. එතකොට සිහිය ගැන කියන්න ඕන. සිහිය කියන එක කියන්න ඕනේ මොන සිහියද කියලා. එතකොට මොන සිහියද? ඒක ප්‍රඥාව හා සමග ගිය සිහිය. එතකොට මොකද්ද එතන තියෙන ප්‍රඥාව? සබ්බේ සංඛාරා අනිච්ඡාති ජානතෝ පස්සතෝ පඤ්ඤායේතේ සෝතාපිටියති. යම් කිසි තැනක සබ්බේ සංඛාරා අනිච්ඡාති සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය දක්නා බවක් තියනා නම් ඒක ජානතෝ, ඒක දන්න කෙනාට, ඒක පස්සතෝ, ඒ දකින කෙනාට පඤ්ඤායේතේ සෝතාපිටියති. ප්‍රඥාවෙන් මෙන්න මේ සෝතස් වසලා දානවා. ප්‍රඥාවෙන් මේ සෝතස් වසා දමනවා. සබ්බේ සංඛාරා අනිච්ඡාති කියලා පෙන්වන කෙනාට සියලු සංස්කාරය අනිත්‍යයි. සියලු සංස්කාරය අනිත්‍යයි කියලා කියන්නේ සියලු
සංකත ධර්මයෝ තියෙනවා නම් සියලුම සංකත ධර්මයෝ හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙ යන ධර්මතාවයක් අන්න ඒ සංකත ධර්මයන්ගේ අනිත්‍යතාවය යම් කිසි කෙනෙක් පිළිවිදිනවා නම් අනිත්‍යතාවය යම් කිසි කෙනෙක් අවබෝධ කරනවා නම් ඒක තමයි එයාට සිහිය පැවැත්විය යුතු තැන දැන් සතිතේ සං නිවාරණං කියලා සිහිය තමයි නිවාරණ ස්ථානය කියලා නතර කළේ නැ මොන සතියද වැඩි යුත්තේ වැඩි යුත්තේ සිහිය පැවැත්විය යුත්තේ සංස්කාරයන්ගේ යම් අනිත්‍යතාවයක් තියෙනවා නම් ඔබ ප්‍රඥාවෙන් එය දැක්ක යුතුයි ඒක දකින්න බෑ සිහිය නැත්තම් සිහිය සහ ප්‍රඥාව කියන දේ එකට තිබිය යුතුයි මේක හරියට ගොනෙක් විතරක් හිටියට හාන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ මේකට නගුලක් අවශ්‍යයි මේකට නගුලක් අවශ්‍යයි පඤ්ඤාමය යුගනග්ගලක් කියන්නේ පඤ්ඤා ප්‍රඥාව තමයි මේක තියෙන නගුල එතකොට මේ සතිය නැමැති ශක්තිමත් ගවයාගේ ප්‍රඥාව නැමැති මේ හාන යම්කිසි නගුලක් තියෙනවා නම් මේ නගුල බැඳලා අපිට පුළුවන් හාන්න ඔන්නේ ප්‍රඥාව ප්‍රඥාව නැමැති විදර්ශනා ප්‍රඥාව නැමැති ওই නගුලෙන් තමයි කෙලස් මුල් සිඳිලා යන විදිහට හාන්න පුළුවන්කම තියෙනවා හැබැයි ඒකට සතිය නැමැති ගවයාගේ අවශ්‍යතාවය තියෙනවා ලෝකේ ඔබ ඔබේ ජීවිතයේ භාවනාව පිළිබඳව ඔබ ඔබේ ජීවිතයේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය පිළිබඳව හැරිලා බැලුවොත් හරක ඉන්න කෙනාට නගුල නැහැ නගුල තියෙන කෙනාට හරක නැහැ ඔය ප්‍රශ්නේ ගොඩක් තැන් වල දකින්න තියෙනවා හරක ඉන්න කෙනාට නගුල නැහැ නගුල තියෙන කෙනාට හරක නැහැ දෙකම තියෙන කෙනාට ගැට ගහ ගන්න දෙන්න ති ප්‍රශ්නක් තියෙනවා ඉතින් මෙන්න මේ විදිහට එතකොට අපි භාවනාව කියන කාරණාව ඇතුලේ හිර වෙලා තියෙන්නේ අන්න ඔක්කත් එක්ක ඒ නිසා සිහිය කියලා කියනකොට යා සති අනුස්සති පතිස්සති සති සරණතා කියලා අපි කොච්චර කතා කළත් යම් සිහියක් තියෙනවා නම් අනුස්සතියක් නැවත පුන පුනා සිහි කරන බවක් තිබෙනවා නම් අභිමුඛ කොට සිහිපත් කරන බවක් ආදී කොට යම් සිහියේ යම් ලක්ෂණයක් තියෙනවා නම් ඒ ලක්ෂණේ विद्यमान වේ යුත්තේ මෙන්න මේ දෙයත් එක්ක එතකොට ඒ අනිත්‍යතාවය පිළිබඳව අපි යම් කිසි තැනකදී නැවත නැවත මානසිකාරය පවත්වනවා නම් ඒක තමයි අපි සිහිය අර නගුලත් එක්ක යොදනවා කියලා කියන්නේ. එතකොට සිහිය නැමැති ගුණා හරක නැතිනම් මේ ප්‍රඥාව නැමැති නගුලත් එක්ක එකට යොදලා මේ හාන කෘත්‍ය අපිට කරන්න සිද්ධ වෙනවා. එතකොට ඒක කල යුත්තේ කොච්චර දුරටද සිහිය නුවණ නැවත නැවත භාවිත විය යුතුයි. අර අපි කිව්වනම් මච්චරිය සහ ප්‍රමාදය කියන දෙක ඒ දෙක දුරු වෙන විදිහට. ඒ දෙක දුරු වෙන විදිහට විදිහට කරනකොට අපිට වැස්ම පේනවා එතකොට වැස්ම අරින්න පුළුවන්කම තියෙනවා එනිසා ලෝකේ අපි අනිත්‍යතාවය දැකීම සඳහා උත්සාහවත් විය යුතුයි ඒක තමයි විමුක්ති දොරටුවක් බවට පත් වෙන්නේ අනිත්‍යතාවය දකින්නේ මොන ධර්මයන්ගෙද ඔබ අනිත්‍යතාවය දැක්ක යුතුයි ස්පර්ශ ආයතනයන්හි ඇස අනිත්‍යයි රූප අනිත්‍යයි චක්කු විඥානය අනිත්‍යයි මේ ධර්මයන්ගේ අනිත්‍යතාවය පිළිබඳව අපි ප්‍රත්‍යක්ෂ කළ යුතුයි. එතකොට මේ ධර්මයන්ගේ අනිත්‍යයි කියලා කියන්නේ හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන ධර්මතා ටිකක් නිසා. යමක් අනිත්‍යයි කියලා දකිනවා නම් අනිත්‍ය වුණ ලෝකේ ඔබට යම් කිසි දෙයක් ඇසුරු කරන්නට දෙයක් හම්බ වෙන්නේ. ඇස අනිත්‍යයි නම් රූපය අනිත්‍යයි නම් චක්කු විඤ්ඤාණය අනිත්‍යයි නම් ඔබ මීට මොහොතකට කලින් දැකපු දේ ඔබට නැවත හම්බ වෙන්න පුළුවන් කමක් නැහැ. දැක්කේ රූපේ නම් ඒ රූපේ හටගෙන නිරුද්ධ නම් ඒ රූපේ ආයේ දකින්න පුළුවන් කියලා ඔබට අදහසක් තියෙන්නේ මොකක් නිසාද? අර රූපේ අනිත්‍ය නෑ ඒ රූපේ තියෙනවා කියලා ඔබ හිතන් ඉන්න නිසා. එනිසා අපිට අනිත්‍යතාවය පිළිබඳව ප්‍රත්‍යක්ෂ කරනකොට අනිත්‍යතාවය පිළිබඳව අපි හැසිරෙනකොට අපිට අනිත්‍යතාවය පේන්නට ඕනේ ස්පර්ශ ආයතන හය අනිත්‍ය. ඒකයි චක්කු නිරෝධ ධම්මං කියලා කිව්වේ. ඇහැ නිරෝධ ධර්මයක්. නිරෝධයේ ස්වභාව කොට පවතී. රූපේ නිරෝධයේ ස්වභාව කොට පවතී. එතකොට විඥානයේ නිරෝධයේ ස්වභාව කොටයි පවතී. මේ ධර්මතා ටික හටගෙන නිරුද්ධ වෙන ධර්මය. එතකොට හටගෙන නිරුද්ධ වෙන බව යම් කිසි තැනක ප්‍රත්‍යක්ෂ කළා නම් ඒ ප්‍රත්‍යක්ෂ කරන ඥානය තමයි හඳුන්වන්නේ නිරෝධය කියලා. ඒ ප්‍රත්‍යක්ෂ කරන ඥානය තමයි හඳුන්වන්නේ නිරෝධය කියලා. එතකොට ඒ නිරෝධය ප්‍රත්‍යක්ෂ කිරීම සඳහා නැතිනම් සලායතන නිරෝධය ප්‍රත්‍යක්ෂ කිරීම සඳහා සලායතන නිරෝධය කියලා කියන්නේ මේ
ඇහැ නැති වෙනවා කියන එක එහෙම නෙමෙයි. පේන ඒ කියන්නේ ඇහැ නැති වෙනවා කියන්නේ මේ පේන්නේ නැති වෙනවා කියන එක එහෙම නෙමෙයි. පේන දේ පිළිබඳව නිමිති රසයෙන් හැසිරෙන්නට මෝඩකම නැතිලා. එනිසා ඇහි අනිත්‍යතාවය ප්‍රත්‍යක්ෂ කරනවා. එතකොට මේ විදිහට ස්පර්ශ ආයතන 6 මහට ගැනීම සහ වැයවීම දකින්න කෙනාට සලායතන නිරෝධය ප්‍රත්‍යක්ෂ කළයි කියලා කියනවා. අනාගතයට ස්පර්ශ ආයතන ලබන්න අවශ්‍ය වෙන මෝඩකම එතන නැත්තේ නෑ. නුවණින් ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒ සඳහා තමයි අපි සිහිය පාවිච්චි කරන්න ඕනේ. එදිනෙදා ජීවිතය තුළ සිහිය පාවිච්චි කරන්න ඕනේ. ඒකට ඔබට මේ සිහිය පාවිච්චි කරන්න යනකොට මේ සිහිය තුළ අපි දියුණු කරන්න පටන් ගන්නවා නම් යම් කිසි විදිහකින් කාය වේදනා චිත්ත ධම්ම කියන මේ ස්ථාන හතරෙම අපිට සිහිය පවත්වන්න පුළුවන්කම තියෙනවා. එතකොට කාය වේදනා චිත්ත ධම්ම කියන මේ ස්ථාන හතරෙම සිහිය පවත්වනකොට ඒ ස්ථාන හතරෙම සිහිය පැවැත්වීම තුළ ඔබට ගොඩනගෙන්න ඕනේ නුවණ තමයි අනිත්‍ය ධර්මය කියන එක, ස්කන්ධයන්ගේ හට ගැනීම සහ වැයවීම, සමුදය සහ වැය කියන එක. එතකොට හට ගැනීම සහ වැයවීම පිළිබඳව ඔබට එතන දකින්න පුළුවන් නම් ඒක තමයි පඤ්ඤායේත්තේ පිටීරේ කියලා කිව්වේ. එතකොට ඒ තැන පවත්වපු සිහිය තමයි සති තේසන් නිවාරණං කියලා කිව්වේ. එතකොට සිහියෙන් මේ දේ වළක්වනකොට ප්‍රඥාවෙන් ඒ තැන ඔබට අවශ්‍ය නුවණ සම්පාදනය කරලා දෙන්නට අවශ්‍යයි. එනිසා අපි රූපය පිළිබඳව අපි බලනවා නම් අපිට හම්බෙනවා කායානුපස්සනාව මුලින්. අපි කායානුපස්සනාව වඩන්න ගියාට පස්සේ අපි කායානුපස්සනාව දියුණු කරනවා. ආනාපාන සතිය විදිහට වෙන්න පුළුවන්, කෙස් ලොම් නියද සම්මාස්නහර ඇටට මිදුළු වෙන්න පුළුවන්. මේ විදිහට දෙදිරි කුණක කොට්ටාස වශයෙන් හරි ධාතු විදිහට හරි මේ විවිධ ආකාරයන්ගෙන් අපිට මේ ආයතන ධර්මයන් පිළිබඳ මේ කය පිළිබඳව අපිට ප්‍රත්‍යවේක්ෂා කරන්න මෙනෙහි කරන්න පුළුවන්කම තියෙනවා. නැවත නැවත එය සිහිපත් කිරීම විදිහට කරන එක තමයි සිහිය කියලා කියන්නේ. අනිත් අරමුණු වලින් ආවරණය වෙන්න නොදී නැවත නැවත ඒ අරමුණ තුළ හිත පිහිටුවීම තමයි සිහිපත් කිරීම. සිහියේ ස්වභාවය බවට පත් වෙන්නේ ප්‍රඥාවේ ලක්ෂණයේ බවට පත් වෙන්නේ ඒ එබඳු වූ ධර්මතා ටිකක් ඇති තැනක ආත්ම සංඥාවක් පවත්වන්න බෑ නේද කියලා දකින අවබෝධයට. එනිසා මෙන්න මේ දේ තමයි අපි දියුණු කළ යුත්තේ. එතකොට ඔබට කරන්න දෙයක් ගැන කතා කරනවා නම් ඔබ මූලික ලෙසම ජීවිතයේ සිහිය පුරුදු කළ යුතුයි. සිහිය පුරුදු කරනවා කියලා කියන්නේ ඔබ සිහිය පැවැත්විය යුතුයි. කයෙහි කය අනුව යන සිහියක් පැවැත්විය යුතුයි. එතකොට කයෙහි කය අනුව යන සිහියක් පවත්වනකොට ඔබට කෙස් ලොම් නියද සම්මස්නහර ඇට මිදුළු හදවත් වක්පඩුමේ আদি අනාත්ම ධර්මතාවයන්ගෙන් යුක්ත රූපය ගැන ඔබ දැක්ක යුතුයි. ඊට පස්සේ ඔබ එහෙම නැත්නම් පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුව දැක්ක යුතුයි. මේ ආදී ලෙස මානසිකාරය පැවැත්විය යුතුයි. එතකොට ඔබ කොටස් විදිහට කලාප සම්මර්ෂණය කරනකොට ඔබට මේ රූපය පිළිබඳව යම් පුද්ගලයෙක් සත්වයෙක් කියලා ඝන සංඥාවක් තිබුණා නම් ඒ ඝන සංඥාව දුරු වෙන්න පටන් ගන්නවා. එතකොට දුරු වෙන්න පටන් ගන්නකොට අනාත්ම සතර මහා ධාතුවක පැවැත්ම කියන තැනට හිත තබා ගන්න පුළුවන්. එතකොට ඔබට පුළුවන් යාච මේ අධ්‍යාත්මිකාච පඨවි ධාතු, බාහිරාච පඨවි ධාතු රේවේසක් කියලා ආධ්‍යාත්මික යම් පඨවි ධාතුවක් ආධ්‍යාත්මික කය ස්පර්ශ කරනකොට තද ගතියක් තියෙනවා නම් බාහිර රූපේ ස්පර්ශ කරනකොට තද ගතියක් තියෙනවා නම් මේ තද ගතිය එක සමානයි කියලා අපිට තද ගතිය දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට ආධ්‍යාත්මික ආපෝ ධාතුවක් බාහිර ආපෝ ධාතුවක් තියෙනවා නම් මේ දෙක එක සමානයි කියලා දකින්න පුළුවන්කම තියෙනවා. මේ විදිහට ධාතුන්ගේ තියෙන සමාන ලක්ෂණේ දකිමින් මෙතන පුද්ගලයෙක් හෝ තව දෙයක් නෙමෙයි අනාත්ම සතර මහා ධාතුවයි කියන තැන හොඳට පරිග්‍රහණය කරන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ධාතු පිළිබඳව මේ විදිහට පරිග්‍රහණය කරනකොට ඔබට පේන්නට ඕනේ අනාත්ම ධාතුව ඇති තැනක ඇහැට පෙනීලා තියෙන හැම මොහොතකදීම වර්ණ සටහනක් විතරයි. සතර මහා ධාතුව ඇසුරු කරගත්ත වර්ණ සටහනක් විතරයි. ඒතකොට වර්ණ සටහන හටගත් තැන නැවත ඒ වර්ණ රූපයේ පැමිණීමක් නැහැ. ඒ වර්ණ රූපයේ ගෝචර කරගත්ත ඇහි නැවත හට ගැනීමක් ඇත්තේ නැහැ. ඒ වර්ණ රූපයේ පිළිබඳව දැනගත්ත හිත නැවත කවදාවත් හටගන්නේ නැහැ. මේ ධර්මතා ටික හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා ආයතන ධර්මතාවයන් පිළිබඳව නැමුණු සිහියක් තියෙන්න ඕනේ. එතකොට මේ ආයතන ධර්මයන් පිළිබඳව නැමුණු සිහියක් ඔබට පවතිනකොට නැවත නැවත ඒ සිහිය පවත්වනකොට ඔබට පේනවා හටගෙන නිරුද්ධ වෙන ධර්මතාවයන්. එතකොට ඒකම අනිත්‍ය ලක්ෂණය බවට පත් වෙනවා. ඔබ අප්‍රමාදී විය යුතුයි ඒ අනිත්‍ය ලක්ෂණය සම්පාදනය කර ගැනීම සඳහා.
ඉතින් මේ විදිහට අපිට මේ මාර්ගය පිළිබඳව කතා කරන්නට පුළුවන්කම තිබෙනවා අපි විශේෂයෙන්ම මේ අජිත සූත්‍රය ආශ්‍රය කරගෙන අපි කතා කරන්නට යෙදුනේ කරුණු කාරණා කිහිපයක් පමණයි